අප්‍රිකානු රටක් වන ටැන්සානියාවේ පසුගියදා පැවති බෞද්ධ සම්මේලනයේට දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ගිහි සහ පැවිදි 30ක පමණ පිරිසක් සහභාගී වී තිබෙනවා. ඒ අවසන් වී ජලි පැමිණීමේදී එරටදී සිදු කළ PCR පරීක්ෂණවලදී කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වී තිබුණා. පිරිස ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු සිය නිවෙස් කරා ගමන් කර ඇති අතර මහනුවර ප්‍රදේශයෙන් ඊට සහභාගී වූ ස්වාමින් වහන්සේ නමක් සහ ගිහියෙක් සොකමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු ව තිබුණා. එහි වාර්තා අනුව දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අප්‍රිකානු ඔමිකෝන් ප්‍රභේදය ලංකාවට ආවත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා දූත කමලට සහභාගී වූ සියලුම ගිහි සහ අපේ ස්වාමින් වහන්සේලා ඉන්න තැන්වලම ඉන්න ඒකලා ළඟම ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට මේ පිළිබඳව දැනුම් දෙන්න නැවත අත්‍යවශ්‍යම PCR පරීක්ෂණයක් කරන්න ඕනේ. ඊළඟ දේ තමයි විදේශ රටවල ඉඳලා මේ විදිහට එනකොට පැය 72ක් ඇතුළත මේ පරීක්ෂණය කරලා නම් නැවත පරීක්ෂණයක යොමු නොකර ඒ අයව නිදහස් කරනවා නම් අපේ රට ඇතුළත මේක නැවත හිතා බලන්න ඕනේ තත්වයක්. අඩුම ගානේ මම යෝජනා කරනවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක්වත් මේ ගුවන්තොට පිටින් එළියට එන සියලුම දෙනාට කරන්න. මේ ඩෙල්ටා ප්‍රභේදය සහ ඔමිකෝන් ප්‍රභේදය දෙකම රටතොලේ පැතිර ගියොතින් යම්කිසි සැකයක් තිබුණා විද්‍යාඥයින්ට සුපිරි ප්‍රභේදයක් බිහිවීමේ හැකියාවක් තියෙන්න පුළුවන්ද කියන එක මේ තත්ත්වයේ සිදු වනෝතින් සමහර විට එන්නතොලට අහන්න නැති සමාජයට විශේෂ රෝග ලක්ෂණ සහිත සහ සංකූලතා සහ මරණ වැඩි ප්‍රභේද බිහි වෙන්න පුළුවන්. මෙවන් පසුබිමක මෙරට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද දැනට හඳුනා ගන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ ඉන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා. පහුගිය 15 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා තියෙනවා. බැලූ බැල්මට කියලා තියෙන්නේ ප්‍රභේද පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර හතරක් නම් කරනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ ලයිස්තුවෙන් හලලා තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මේ ආසාදිතිය සහ අනුක්‍රමික විශ්ලේෂණ කරන්න එපා කියලා ඔළුව අතගාලා ටොක්ක්ක් අයින චක්‍රලේඛයක් තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ නිකුත් වෙලා තියෙන්නේ. මේ අතර හෙට උදෑසන 8 සිට රත්නපුරයේ පොළොන්නරුව නුවර එළිය මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් කේන්ද්‍ර කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කරන එක් දින වර්ජනය හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර කටයුතු වලටද බාධා එල්ලවිය හැකි බවට එම සංගමයේ අනුතුරු අඟවනවා. සෞඛ්‍ය ලේකම්වරයා අමුදාවේ නිලධාරියෙක් වෙන්න පුළුවන්. නමුත් මේ මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව මාරු මණ්ඩලවල සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ කාරණා ඒක පාර්ශ්වික එකවරම ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න මේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ඉන්නවා විජේසූරිය මහතා කියලා. ඒ මහතා සමග එක් වෙලා අපිට පේන්න තියෙනවා සෞඛ්‍ය ලේකම්වරයා පශ්චාත් සීමාවාසික පත්වීම් ලයිස්තු ප්‍රකාශයට පත් කරනවා. හෙට දිනෙන් පස්සේ මන්නාරම දිස්ත්‍රික්ක ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක පොළොන්නරුව දිස්ත්‍රික්ක නුවරඑළිය රත්නපුර යන දිස්ත්‍රික්කයන් වල හෙටින් පසු වෛද්‍යවරුන් නැහැ. මේ විදිහට වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම නිසා අනිවාර්යෙන් සෞඳයින්දා වෛද්‍ය සේවා බිඳ වැටීමකට ලක් වෙනවා කියන එක පැහැදිලිම. සෞඛ්‍ය ලේකම්තුමාට මේක තේරෙන්නේ නැති ඇයි? ඒක නිසා ත්‍රිකුණාමලය, මන්නාරම, පොළොන්නරුව, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක පහේ හෙට දිනේදී දැඩි වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඊයේත් නව කොවිඩ් ආසාදිතයන් 695 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. එමෙන්ම පෙරදා සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 14ක්. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් 842,000ක තොගයක් අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා. එමෙන්ම බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමේ වැඩපිළිවෙළද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ දක්වා බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 124 ඉක්මවා තිබෙනවා. දැන් මිනිස්සුන්ට බය ඇතිලා මාත සංඛ්‍යාවට ඉන්න එන්නේ නැහැ. නමුත් ඉස්සරහට කොයින් කම්පියුටර් තීන්දුවක් ගත්ත ජනවාරි පළවෙනිදා ඉඳන් QR කෝඩ් එක ගත්තා පබ්ලික් ප්ලේසස් වලට යන්න බැහැ කියලා එක යෝජනා කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට දැන් වැක්සින් එක ගත්තා යන්න හම්බෙන්නේ නැහැ. ඒකට ඔයගලන්ට පුළුවන් මිනිසුන්ට දැනුවත් කරලා පුළුවන් තරම් ඉන්ෆෙක්ෂන් එක ගස්ස ගන්න ඕනේ. ඒකට අපේ පාලනය කම්පා දිශිකේ කරන්න පුළුවන්.